හැමෝටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට ගිය සතියේ පන්තිය කරගන්න බැරුව ගියා. අදත් ඒ වගේ තත්ත්වයක් උද්ගත වෙන්න ගිහිල්ලා ඒ චුට්ටක් කියලා බලන් හිටියලා පස්සේ හරි ගියා. ඒ කියන්නේ මේ මම හිතන ඔයාලා පැත්තට වහිනවා ඇති. මේ පැත්තට වහිනවා. වහිනකොට චුට්ටක් අමාරු සිග්නල් ස්ට්‍රෙන්ත් එක චුට්ටක් අඩු වෙනවා. ඒ නිසා මේ මම හිතලා දැන් අවුලක් වෙන්නේ නැති වෙයි කියලා. අනේ මෙහෙම හරි පන්තිය ගොඩ දා ගන්න පුළුවන් වෙන එක ගැන සතුටු වෙනවා මොකද නොකර ඉන්නවටම වඩා. හරි. ඉතින් සරල යාන්ත්‍ර විද්‍යාව. සරල යාන්ත්‍ර විද්‍යාවේ මම සැලකිය යුතු කොටසක් ඉවර කරලා තියෙනවා. ඉතින් අද මුල ඉඳන්ම නම් ඉන්නේ. එළම යාර තේරෙන්නේ නැහැ. අත්තම කතාව. හරි. එතකොට මොකද දැන් සරල යාන්ත්‍ර විද්‍යාව වීඩියෝ කීපයක්ම කරලා ඉවරයි. ඉතින් ඊයේ සතියේ කෙනෙක් මීට කලින් මා සතියේ හිටපු කට්ටියට විතරයි තීරෙන්න පාඩම. මේ අනිත් අයට මම YouTube එකට දාලා තියෙනවා. එයාලා පුළුවන් මේ වීඩියෝස් ටික බලලා කොට දාගන්න. හරි. ඉතින් ඒ අතර අපි බලමු මේ පාඩම කොහොමද මේ පාඩමේ අවසන් කටයුතු ටික කරගන්නේ කියලා. මොකද මේ පාඩම ටිකක් දිග පාඩමක්. ඉතින් කොහොම වුණත් ඒ විදිහ තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. නෝට් එක අතන ගන්න. නෝට් එක කියන්නේ ඔයාලා ලියපු පොත. හරි. මම ගිය සතියේ කලින් සතියේ බර්නූලි මූලධර්මය ගැන කතා කරලා ඊට පස්සේ විසිරි පොම්පේ ගැන කතා කරා. ඊට පස්සේ විසිරි පොම්පේ ගැන කතා කරලා ඊට පස්සේ ගුවන් යානිය ගැන අපි බැලුවා. ඊළඟට පන්දුවක ගමන් මඟ ගැන අපි කතා කරා. හරි. ඊළඟට ඔබට මතකයි පන්දුවක ගමන් මාර්ගය ගැන කතා කරා. අද තියෙන්නේ අපිට ඊළඟ එක. හොඳයි. මං හිතන්නේ මෙහෙමයි. බර්නූලි මූලධර්මයේ යටතේ ඒ බර්නූලි සමීකරණය කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ බර්නූලි මූලධර්මය කියන්නේ මොකක්ද? එතකොට ඒ ටික කියලා දුන්නට පස්සේ යෙදීම් යටතේ පළවෙනි එක විසිරි පොම්පය කියලා දුන්නා. ඒක ගණන් දෙකක් ගණනක් ඇදුවා. එවගේම දෙවනි එක ගුවන් යාන තටුවක් අපි ඇඳලා ඒක බැලුවා නේද? ගුවන් යාන තටුවක් ඇඳලා අපි ඒක බැලුවා. මට කියන්නකෝ මේ කවුද? පසුදු ඒ ගුවන් යාන තටුව අපි ඇඳලා ඒක ගානක් හැදුවද? නෑසේ ගුවන් යානත් අඩුවේ මේ නිකන් විස්තර කෙරුවේ. කියන්නේ විස්තරයක් කියන්නේ පොඩි කෑල්ලක් දුන්නේ. ඒක මොකද්ද කියලා අර මේ බීබි එක් දුන්නේ පොඩි එකස්ස මෙයා හැඳින්නේ මොක් විතරක් වගේ දුන්නේ. ගානක් හැදුවේ නෑ කියලාද කියන්නේ? තුන්වෙනි එක පන්දුවක ගමන් මාර්ගය වෙනස් වීම. එක ගානක් හදලා නැහැ. හරි. හතරවෙනි එක දාගන්න වෙන්චූරි මීටරය. හතරවෙනි එක දාගන්න වෙන්චූරි මීටරය.
වෙන් චූරි මීටරය 4 වෙනිය දාගන්න දාගන්න වෙන් චූරි මීටරය හරි අපි බලමු මෙහෙමයි වෙන්චූරි මීටරේ කිව්වොත් අර වෙන්චූරි මීටරේ දැකලා තියෙනවා දැකලා තියෙනවා හරි ඒකෙන් කරන්නේ මෙහෙමයි ද්‍රවයක් හෝ වායුවක් ද්‍රවයක් හෝ වායුවක් ද්‍රවයක් කියන්නේ ද්‍රවයක් හෝ වායුවක් ඔය දෙකටම අපිට පොදුවේ කියන්න පුළුවන් තරලයක් කියලා ද්‍රවයක් හෝ වායුවක් ඔය දෙකටම අපිට පොදුවේ කියන්න පුළුවන් තරලයක් කියලා. හරි. ඉතින් මොකක් හරි බටයක් දිගේ තරලයක් ගමන් කරනකොට යම් ස්ථාන දෙකක් අතර පීඩන වෙනස අනුව ඒ තරලේ ගමන් ගන්නා වේගය ගණනය කරන්න සකසල දෙන උපකරණයක් තමයි වෙන්චූරි මීටරය කියලා කියන්නේ. හරි. සමහර අයට තේරෙනවා සමහර අයට බාගිර තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සල්ලාම් කරන්නම් මෙහෙම. මම මේ රූප සටහනදි. රූප සටහන ඇන්දරපස්ස ඔයාලට තේරෙන්නේ මොකක්ද මේ කියුවේ කියලා. හරි. බලමු. හරි මෙන්න මේ ආකාරයට මෙන්න මේ නලයේ දිගේ තරලයක් ගලනවා කියලා හිතන්න හරි ඔයාලට තේරෙනවා මෙයාගේ හරස්පර වර්ගඵලය A1 කියලා ගමු තරලයේ ගමන් කරන වේගය V1 කියලා ගමු මෙතන හරස්පර වර්ගඵලය A1 තරලයේ ගමන් කරන වේගය V1 කියලා ගමු එතකොට මෙතනදී නලයේ හීනි වෙනවනේ එතකොට මෙතනදී හරස් කරන වර්ගඵලය A2 කියලා ගමු තරලයේ ගමන් කරන වේගය V2 කියලා ගමු ඒක තේරෙනවා මෙතන නලයේ මහතයි මෙතන නලයේ හීනි හරි හරි ඉතින් එහාට තරලයේ ගමන් කරන ඒව ඕනේ නැහැ දැන් ඔයාලට තේරෙනවා මේ නලය මෙන්න මෙතනයි මේ කොටසයි වෙනස් මේ කොටසයි වෙනස් කියන්නේ ඒ බට දෙකට දැනෙන පීඩනය වෙනස් පීඩනය වෙනස් කියන්නේ තරලයේ ගමන් කරන වේගය වෙනස් හරිද හොඳයි ඉතින් මෙන්න මේ නලයේ පීඩනය වෙනගන්න මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා පීඩනය මනින පොඩි මීටරයක් පීඩනය මනින උපකරණයක් ඒ වගේම මෙතනත් එහෙමයි හරි හොඳයි ඊළඟට මෙතන පීඩනය අපි P1 කියලා ගමු මෙතන පීඩනය අපි P2 කියලා ගමු P1 P2 කියලා ගමු හරිනේ හොඳයි
මෙන්න මේකට තමයි වෙන්චූරි මීටරය කියලා කියන්නේ. මොකක්ද වෙන්චූරි මීටරය? මේ වගේ උපකරණ සම්බන්ධ වෙලා තියෙන ඔය හයි ප්‍රෙෂර් මැෂින් වල අර හුලං ගහන්නේ හුලං වාහන වල හුලං ගහන මැෂින් වලට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට විවිධ කර්මාන්ත ශාලාවල තරල ගමන් කරන බටවල මේ වගේ ගහලා තියෙන මේ මේ ගැජට් එක ගහලා තියෙනවා. හරිද? එතකොට අපිට පුළුවන් බැලගන්න දැන් මේ වෙන්චුරි මීටර කියන්නේ මේක පොඩි කෑල්ලක් විතරයි. මේක අපිට සම්බන්ධ කරන්න පුළුවන් ඕනම තරකට. එතකොට මෙන්න මේ කොටසින් තරලයේ ගලාගෙන යන වේගයයි පීඩනයයි අපිට මෙතන බැලගන්න පුළුවන්. මෙතනදී මේ තරලයේ ගමන් කරන වේගය සහ පීඩනය අපිට බලගන්න පුළුවන්. සමාන නෑ දෙකම වෙනස් කියලා තමුන්ට තේරෙන්න ඕන. හරිම සරලයි. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕන මෙතන පීඩනය වෙනස් ප්‍රවේගය වෙනස්. මෙතන පීඩනය වෙනස් ප්‍රවේගය වෙනස්. එහෙනම් ෂුවර් එකටම බර්නූලි මූල ධර්මය දාන්න පුළුවන්. ඇති. හොඳයි. මේ අඳගන්න ලස්සනට ලස්සනට ඇඳ ගන්න. ඉක්මන් කරන්න. ලස්සනට ඇඳ ගන්න. ලස්සනට ඇඳ ගන්න. අවුරුරේ කතා කරාද කවුරුරේ කතා කරාද කවුරුත් කතා කරේ නැද්ද හරි හොඳයි ඔයාලට අවබෝධයක් ගන්න වෙන්චූරි මීටරය තියෙන තැනක් මම ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් පෙන්නන්නම් මට චුට්ටක් බලන්න ස්ක්‍රීන් එකේ මේ බලන්න විශාල මේක අපි හිතමු තෙල් නලයක් කියලා විශාල තෙල් නලයක් විශාල තෙල් නලයක් හිතුව බලන්නකො වෙන්චූරි මීටර ප්‍රමාණය කොහොමද කියලා නේ ඉතින් මේ බලන්න විශාල තෙල් නලයක් ඉතින් මේ බලන්න මේ හරිය කියන්නේ මේ ඒක ආකාර නැහැනේ වෙනස් නේ නේද මේ හරිය මහතයි මේ හරිය හීනි ඉතින් මේ උඩට මීටර කෑලි දෙකක් ගහලා තියෙනවා පීඩනය බලගන්න ඔයගේ තෙල් නල ජල නල සඳහා භාවිතා කරනවා මේ වෙන්චූරි මීටර් මේ තියෙන්නේ මේ හිතා ගන්න බව විශාල කාර්මික ස්ථානවල තමයි මෙම උපකරණය තියෙන්නේ
බලන්න. දැන් මේ මේ මෙතන මේ වෙන්චුරි මෙතන වෙන්චුරි මීටර හැමතැනම තියෙන්නේ. මේ ඔක්කොම වෙන්චුරි මීටර. එතන මේ වෙන්චුරි මීටරේ මේ බලන්න මේ එක මීටරයක් මේ අනිත් මීටරය. හරි. ඉතින් ඔයගේ විශාල ව්‍යාපෘති වලට තමයි වෙන්චුරි මීටර පාවිච්චි කරන්නේ. හොඳයි. ගෑස් නල වලට ජල නල වලට වගේ දේවල් වලට තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. හරි. එහෙනම් අර වෙන්චුරි මීටරය ගැන සරල අවබෝධයක් තිබ්බ. හැබැයි ඔයාලා තින් ඒක වැඩි භාවිත නැහැ කියන කිවල් වල එහෙම නැහැ ඉතින්. හරි. ඉතින් ඔය බර්නූලිගේ බර්නූලි මූලධර්මයේ භාවිතා කරන එක අවස්ථාවක්. හොඳයි. එහෙනම් මෙන්න මේක ලියමු යටින්. හරි ලියන්න මෙහෙම. තරලයක් ගලා යන නලයක තරලයක් කියලා කියන්නේ ද්‍රවයක් හරි වායුවක් හරි තරලයක් ගලා යන නලයක තරලයක් ගලා යන නලයක හරස්කඩ වෙනස් ස්ථාන දෙකක් හරස්කඩ වෙනස් ස්ථාන දෙකක් හරස්කඩ වෙනස් ස්ථාන දෙකක් අරස්කඩ වෙනස් ස්ථාන දෙකක් අරස්කඩ වෙනස් ස්ථාන දෙකක් අතර පවතින අරස්කඩ වෙනස් ස්ථාන දෙකක් අතර පවතින පීඩන වෙනස මගින් පීඩන වෙනස මගින් තරලය ගලන වේගය තරලය ගලන වේගය හෝ තරලය ගලන වේගය හෝ ඒකක කාලයකදී ගලා යන තරල පරිමාව ඒකක කාලයකදී ගලාගෙන යන තරල පරිමාව මැනීමට සකසා ඇති ඇටවුමක් වෙන්චුරි මීටරය නමින් හැඳින්වේ මෙහිදී දැන් තර්කානුකූලව අපි ගොඩනැගීමක් සිද්ධ කරන්න යන්නේ බලන්න
තර්කානුකූලව ගොඩ නැගීමක් සිද්ධ කරන්න යන ඕනෑම වර්ගයේ තනකොළ කඩ වැටහන පිට තේරෙනවා මෙතන හරස්කඩ වර්ගඵලය අඩුයි මේ පැත්තේ හරස්කඩ වර්ගඵලය මොකද වෙන්නේ මොකද වෙන්නේ වැඩි එහෙනම් ඔන්න බලන්න මේව තේරෙන්නේ නැත්තම් මොන්ඩිසෝරියන් නැවත පුරගමාවිය සංවර්ධනය කරගන්න A1 විශාලයි A2 පිළිගන්න පුළුවන් නේද මෙයාගේ හරස්කඩ වර්ගඵලය වැඩි මෙයාගේ හරස්කඩ වර්ගඵලය අඩුයි ආයේ නැවත මෙයා මෙයාමයි ඒක ඕන්නේ වන විට හරි හරි මෙයාගේ හරස්කඩ වර්ගඵලය වැඩි මෙයාගේ හරස්කඩ වර්ගඵලය අඩුයි ඔයාලා දන්නව නේද දැන් महत बटे जले गलन वेगेट वड़ाटे जले गलन वेगे वेड़ी प्रायोगिक महत बटे जले गलन वेगेट वड़ा बटे जले गलन वेगे विशाल මෙයාගේ වේගය මෙතනදී වේගය මෙතනදී අංශු වල වේගය විශාලයි මෙතනදී අංශු වල වේගයට වඩා පිළිගන්න පුළුවන් නේද? ගෙවල් වල නේද? ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් මහත බටයකින් ඔය වතුර ටැංක වල සම්බන්ධ මහත බටයකින් වතුර ගලනකොට හිමීට යනවා. ටිකක් ඊට වඩා හීනි බටයකින් වතුර ගලනකොට වේගින් යනවා. හරි පිළිගන්න පුළුවන්. හරි प्रवेगे පීඩනය මොකද වෙන්නේ වැඩි කියලා. එහෙනම් P1 විශාලයි P2 කියලා මම ලියනවා. මම ආයෙමත් කියනවා. බලන්න. ඇත්තරම A1 විශාලයි A2ට වඩා මේ හරස්කඩ වර්ගඵලය වැඩි, මෙයාගේ හරස්කඩ වර්ගඵලය අඩුයි. එහෙම වුණාම මෙතනදි ගලන වේගය වැඩි, මෙතනදි ගලන වේගය අඩුයි. इताम प्रायोगिक हितान्न मे सिद्धांत सैद्धांतिक हितान्न अन्य पामेतन इताम प्रायोगिक हितान्न वाड ओन कटहर मे धातु संकेत
මං හිතනවා සරි ඇති කියලා. හරි. එහෙනම් කරුණා කරලා දාගන්න උදාහරණයක්. හරි. එතකොට මේ වෙන්චුරි මීටර් දැක්ක තැන ඔයාලට මෙන්න මේ දේ මතක් වෙනවා. හරස්කඩ වර්ගඵලය වැඩි තැන වේගය අඩුයි, හරස්කඩ වර්ගඵලය අඩු තැන වේගය වැඩි. ඊට අමතරව වේගය වැඩි තැන පීඩනය අඩුයි, වේගය වැඩි තැන පීඩනය අඩුයි, වේගය අඩු තැන පීඩනය වැඩි කියන සිද්ධාන්තය මතක් වෙන අතරතුර උදාහරණ එක දාගන්න. उदाहरण प्रश्न मेहमे प्रश्न उदाहरण प्रश्न दिना බර්නූලී මූලධර්මය ප්‍රකාශ කරන්න බර්නූලී මූලධර්මය ප්‍රකාශ කරන්න කුමන තත්ත්ව යටතේදයි එවලංගුවන්නේ කුමන තත්ත්ව යටතේදයි සඳහන් කරන්න කුමන තත්ත්ව යටතේදයි සඳහන් කරන්න කුමන තත්ත්ව යටතේදයි සඳහන් කරන්න ඊළඟට एक दिगर में क्या प्रश्न है अदाल समीकरण लिया पद हदुन्वन संपूर्ण गाल लिया अग्निमु අදාළ සමීකරණ ලියා පද හඳුන්වන්න ආයිත් ඒකටම ලියන් යන්න දිගටම රූපයේ දැක්වෙන්නේ හරස්කඩ වෙනස් संपूर्ण भी प्रश्न लिया लाइन हाँ फोटू आगे बल बल इन
ඉතින් වෙන්චුරි මීටරය වගේ එකක් මේක මිසක් වෙන්චුරි මීටරෙම නෙමෙයි එමමයි ඉතින් ඒ වගේම තමයි ඒ જાතියන හදපු ගානක් මේක මේ කොටස A මේ කොටස B දීලා තියෙන දත්ත මේවා විතරයි say chuan පරික්ෂමට අඳ ගන්න මේ මැද කඩිරක් ගහන්නේ අපි තෝරා ගන්න අනාකූල අනවර්ත තත්ත්වයේ පවතින නේද ස්ට්‍රීම් ලයින් එක කියන්නේ රේ අනාකූල රේඛාව අපි මැදින් එක අනාකූල රේඛාවකට තමයි ගාන හදන්නේ ඒක තමයි ලේසි ඒ වගේම මේ අනාකූල රේඛාව ඉදන් මේ බටේ දැන් ජලයේ ගමන් කරනකොට මේ උඩ නලයට වතුර යනවා නෙමෙයි යම් මට්ටමක යා ඉන්නවා මෙයත් එහෙමයි යම් මට්ටමක ඉන්නවා පැහැදිලිද ඉන්නවා ඉතින් මෙතනට මීටර් දෙකක් හයි කරගත්තොත් අර වෙන්චුරි මීටරේ වගේම පීඩනයන් දෙක මන ගන්නට පුළුවන් ලස්සනට මන හරි යටින් ලියන්න එක ප්‍රශ්න දෙකක් තියෙනවා ලියන්න රෝමි ලක්කම් එක එහි බීනලේ අරය යා ගන්න සෙන්ටිමීටර 2.1ක් වන අතර හරියට අහන් ඉඳලා ලියන්න सेंटीमीटर 2.1ක් වන අතර सेंटीमीटर 2.1ක් වන අතර ඒ නලයේ අරය सेंटीमीटर 3.5ක් වේ सेंटीमीटर 3.5 යද්ද පහක් වේ
ඒ නලයේ ජලය ගලන වේගය ඒ නලයේ ජලය ගලන වේගය මෙන්න මෙහෙම 40යි තප්පරයට සෙන්ටිමීටර් CMS වෙන එක 40යි තප්පරයට සෙන්ටිමීටර් නම් ජලප්‍රවාහය අනාකූල ලෙස සලකා අරය අඩු නලයේ අරය අඩු නලයේ ජලය ගලන වේගය සොයන්න රෝමිලක්කන් දෙක ජලයේ ඝනත්වය දහයි කිලෝග්‍රෑම් ඝන මීටරයට නම් ජලයේ ඝනත්වය 10යි ඝන මීටරයට කිලෝග්‍රෑම් නම් H1 හා H2 අතර සම්බන්ධය සොයන්න H1 හා H2 අතර සම්බන්ධය සොයන්න. අපි ප්‍රශ්නෙට උත්තරේ ලියමුනේ ඔයාලට වෙලාව දෙන්න ඕනේ නේ. මේක අපි කරමු. හරි උත්තරේ ලියන්න පටන් ගමු එහෙනම්. ඉස්සලාම අහනවා බර්නූලි මූලධර්මය නේද? බර්නූලි මූලධර්මය ප්‍රකාශ කරන්න කියලා. හොඳයි. බර්නූලි මූලධර්මය ප්‍රකාශ කරන්න කියන ද විභාගයට අහන්න පුළුවන්. අනිවාර්යයි. අනිවාර්යයි අහන්න පුළුවන්. ආකිමිඩිස් මූලධර්මය අහන්න පුළුවන්. බර්නූලි අහන්න පුළුවන්. මොනහරි තියරි සිද්ධාන්තයක් අහන්න පුළුවන්. හොඳයි. බර්නූලි මූලධර්මය අහුවොත් මෙන්න මෙහෙම ලියමු. හරි. ලියන පළවෙනි බර්නූලි මූලධර්මය කියලා උත්තරේ ලියන්න බෑනේ. බර්නූලි මූලධර්මය සඳහන් කරන්න කියලා ප්‍රශ්න තියෙනවා. එහෙනම් බර්නූලි මූලධර්මය මෙහෙම ලියන්න. බර්නූලි මූලධර්මයේ යනු ඒක කටපාඩම් කරන්න ඕනේ. මේ විදිහටම කටපාඩම් කරන්න.
බර්නූලි මූලධර්මයේ අනුව මම කියලා දීලා තියෙනවානේ දැන් ඒකයි උත්තරයක් විදිහට කියන්නේ බර්නූලි මූලද්‍රව්‍ය මූලධර්මයේ අනුව යන දුස්රාවී බල නොගිනිය හැකි තරම් ඌ දුස්රාවී බල නොගිනිය හැකි තරම් ඌ දුස්රාවී බල නොගිනිය හැකි තරම් ඌ අසම්පීඩ්‍ය තරලයක දුස්රාවී බල නොගිනිය හැකි තරම් ඌ අසම්පීඩ්‍ය තරලයක එක වචනයක් හලන්න බෑ ඒ විදිහටම ලියන්න ඕන දුස්රාවී බල නොගිනිය හැකි තරම් ඌ අසම්පීඩ්‍ය තරලයක අනවරත තත්වයේ පවතින අනවරත තත්වයේ පවතින අනවරත තත්වයේ පවතින අනාකූල ප්‍රවාහයක අනාකූල ප්‍රවාහයක කියන ලියන්න අනාකූල ප්‍රවාහයක එකම අනාකූල රේඛාව මත එකම අනාකූල රේඛාව මත එකම අනාකූල රේඛාව මත එකම අනාකූල රේඛාව මත අනාකූල රේඛාව මත ඕනෑම ලක්ෂයක පීඩනයේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් මං ආයෙ චුට්ටක් මුලින්ම කියනවා අර ඕනෑම ලක්ෂයක පීඩනයේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් එකතුව නියතයකි ඕක තමයි බර්නූලි මූලධර්මය කියන්නේ බර්නූලි හොඳයි බර්නූලි මූලධර්මය දැන් ඒක අහනවා ඒක වලංගු තත්ත්ව මොනවද කියලා. ඒ බර්නූලි මූලධර්මයේ වලංගු වෙන්නේ මොන තත්ත්ව යටතේද කියලා අහනවා. අයියෝ ලේසිනේ. ඔය බර්නූලි මූලධර්මයේ ඇතුළෙන්ම ඕක ගන්න පුළුවන්. ඒ තමයි හරිද? මෙන්න මේකයි වලංගු තත්ත්ව. පළවෙනි කාරණාව තමයි දුස්රාවී බල නොගිනිය හැකි තරම් වෙන්න ඕනේ. හරි. ලියන පළවෙනි තත්වය මෙහෙම ලියන වලංගු තත්ව එහෙල පළවෙනික ලියන්න දුස්රාවී බල නොගිනිය හැකි තරම් විය යුතුය
දුස්රාවී බල නොගිනිය හැකි තරම් විය යුතුය. දුස්රාවී බල නොගිනිය හැකි තරම් විය යුතුය. දුස්රාවී බල නොගිනිය හැකි තරම් විය යුතුය. ඒ වගේම මොකද්ද? ඒ තරලයේ මෙච්චර තරලයක් ගත්තොත් දෙපැත්තෙන් පීඩනයට ලක් කරලා ඒකේ පරිමාව අඩු කරන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මෙහෙම ඉන්න කෙනෙක්ව මෙහෙම ඉන්න තරලයක් දෙපැත්තෙන් ප්‍රෙෂර් කරලා ප්‍රෙස් කරලා මෙහෙම කරන්න බෑ. ඒ කියන්නේ තෙරපන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ අසම්පීඩ තරලයක් විය යුතුයි. ලියන්න දෙවෙනි එක අසම්පීඩ තරලයක් විය යුතුය. අනික් කාරණාව තමයි අනවරත තත්වයේ පවතින අනාකූල ප්‍රවාහයක් විය යුතුයි. දැන් මම පැහැදිලි කරන්න යන්නේ අනාකූල අනවරත කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පෙරලා බලන්න. මුල මොකද්ද? අනාකූල ප්‍රවාහයක් කියන්නේ අනවරත තත්වයේ පවතින අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා කියලා දීලා ඇති හොඳටම. හරි. අනවරත තත්වයේ පවතින අනාකූල ප්‍රවාහයක් විය යුතුය. නෝක තමයි වළංගු තත්ත්වය. ඊළඟට කියනවා සමීකරණය ලියලා පද හඳුන්වන්න කියලා. එහෙනම් මෙහෙම තමයි වෙන්නේ. එහෙනම් යරිදන් බර්නූලි සමීකරණය බර්නූලි මේ රූප සරණ අදාළ නැහැ. දැම්ම තව මේ ගාන මම කරන්නේ ආය අදින්න වලින්ද මම ඔබම ලියලා තියන්නේ බර්නූලි සමීකරණ විභාග ලියන්න පුළුවන් P ධන P ගණ පීඩණය අනිත් එක භාගයක් නැතර Rho GH ධන භාගයක් Rho V වර්ගය සමානයි K. ඔහු තමයි බර්නූලි සමීකරණය. මේ ලියදින රෝ මතක දන්නෙත් නෑ අප්පා. හරි. P කියන පීඩනය රෝ GH කියන්නේ මොකක්ද? රෝ කියන්නේ ඝනත්වය. මතක දන්නෑ. රෝ GH කියන්නේ ඒකක පරිමාවක විභව ශක්තිය. ඊළඟට භාගයක් රෝ වී වර්ගය. ඒ මොකක්ද? ඒකක පරිමාවක චාලක ශක්තිය. ඔච්චර. ආකේ කියන්නේ නියතයක්. මම නිකන් කියන්නම් මේ මතකද දැන්නේ මේ කී කියන එක කොහොමද එහෙම වෙන්නේ කියලා. මේ කියන අනවරත තත්ත්වයේ පවතින අනාකූල ප්‍රවාහයක් නම් මම මෙන්න මෙහෙම ලක්ෂ 4ක් ලකුණු කරනවා මෙහෙම. හිතන්න මේකට බර්නූලි දාපුවම මට අගේ උත්තරය ආවා කියලා 10ක් බර්නූලි දානකොට මට 10ක් ආවා. බර්නූලි දානකොට 10ක්. එහෙනම් මෙතනටත් බර්නූලි දැම්මොත් 10යි, මෙතනටත් 10යි, මෙතනටත් 10යි. හරි. අන්න ඒකයි මම කියන්නේ නියතයක් කියලා කියන්නේ. එකම අනාකූල රේඛාවකට බර්නූලි දැම්මොත් ඒක නියතයක්. ඕනම ලක්ෂයක ඒක නියතයක්. හරි හරි, පලව ගන්න එපා.
ඒ ප්‍රශ්නෙන් කොටහක් ඉවර. දැන් ගණන් පාට් එක හරි ගාන හදමු හරි ගාන හදන්න කලින් මම පණිවිඩයක් පුංචි පණිවිඩයක් ඔයාලට දෙනවා ඒ තමයි මේක පේපර් කට්ටල තොගය කියන්නේ මොඩියුල් පේපර් මම කිව්වා මම මොඩියුල් පේපර් පහක් හදලා තියෙනවා ඒක ගහලා ඉවරයි ඉතින් මොනවාද අර මගේ ක්ලාස් වෙන කට්ටිය මම ඒක නොමිලේ බෙදලා දෙනවා හරිද 500 වෙන කට්ටියද කියන්නේ එයාලා මගේ ක්ලාස් එනින්දා මම ඒක දෙනවා කොහොමද එයාලට මේ පාර දෙන්නේ ඒක තමයි බදාදා ක්ලාස් එකට ඉන්න කට්ටිය නැත්තම් මගේ පන්ති එන කට්ටිය අනිත් අයට විභාගයට අනුමාන ප්‍රශ්න කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර කට්ටලව උත්තරත් එක්ක තියෙන්නේ සිලබස් එක ගොඩාක් කියන්නේ වැඩිපුර හොඳටම කවර් වෙන විදිහට හදලා තියෙන්නේ හොඳ ප්‍රශ්න හදලා දාලා තියෙනවා ඉතින් ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් හරිද ඉතින් ප්‍රශ්න පත්‍ර මොඩල් පේපර් ආයේ උණු මොඩල් පේපර් කොහෙවත් ඉන්ටර්නෙට් එකේවත් කොහෙවත් නැත හරිද අලුත්ම අලුත් මොඩල් පේපර් පහක් ඔයාලෙන් ගෙන්න ගන්න කැමති නම් මෙන්න මේ WhatsApp නම්බරයට ඔයාලා මැසේජ් එකක් දාගන්න ස්ටිකර් එකක් කරනවා කර දාපුවා මේකේ විස්තරයක් ඊට පස්සේ ඒක අනුව ඔයාලා වැඩ කරන්න මොකද තව උපරිම දවස් 3-4යි මට බලන්න දෙන ඊට පස්සේ ඒක ක්ලෝස් කරලා දාලා ඉල්ලපු කට්ටියට ඒක යවනවා ඒ පහම වෙන්නේ මේ උත්තරත් එක්ක ඔක්කොම 750යි ඒක අර ගෙනත් දුන්නාට පස්සේ ගෙනත් දෙන කෙනාට තමයි සල්ලි දෙන්න ඕනේ වෙනමම කුරිය චාර්ජ් එක කියන්නේ කුරිය තැපැල් ගාස්තුව වාන දෙන්න සිදෙන එක රුපියල් 250ක් වගේ ගාණක් 250ක් වගේ ඒව ගාණක් වගේ තමයි වැටෙන්නේ ඉතින් පේපර් කට්ටලේ මිල 750යි එමුදියට පුළුවන් ඒක ලබා ගන්න මේ නම්බරේට WhatsApp කරන්න ඕනේ හරි යාළුවෝ ඉන්නනම් කියන්න තොග ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් තමයි ඒක මේ ගහලා තියෙන එක දීලා ඉවරන පස්සේ ආයෙ දෙන්න විදිහක් නැහැ මොකද යාළුවෝ තින්නනම් ඕඩර් කරන්න කරුවා ගෙදරට එයි සතියක් එකමාරක් ඇතුළත හරි ඒ ප්‍රශ්නේ ගණිත කොටසට යමු දැන් මෙන්න මේ කතන්දරේනේ ඔබට අපිට හදන්න තියෙන්නේ මෙන්න මේ කතන්දරේනේ හොඳයි එහෙනම් ඉස්සල්ලා මේ ගාන හදන්න කලින් මෙන්න මේ දේ අවබෝධ කරගන්න ඕන හරි මේ බටේ මහතයි මේ බටේ මහතයි එහෙනම් හරක්තර මාර්ගඵලයේ වැඩි එහෙනම් ජලයේ ගලන වේගය අඩුයි පීඩනය වැඩි ඒකයි මෙන්න මේ උස මෙයාට වඩා වැඩි උනේ H2ට වඩා H1 උස වැඩි ඒකයි මෙයාගේ හරස්කර වර්ගඵලය අඩුයි මහතින් අඩු කියන හරස්කර වර්ගඵලය අඩුයි ඔන්න තේරුම් ගන්න දෙක එහෙනම් ඉතින් ජලයේ ගලන වේගය වැඩි එහෙනම් පීඩනය අඩුයි හරි ඔයි ගන්න දැන් දීලා තියෙන දත්ත ටික පොඩ්ඩක් අපි බලමු බීනලේ අරය දීලා තියෙනවා අපි ඒක පොඩ්ඩක් දාගමු ඒක වෙන පාට පෑනකින් ඔන්න මම දාගන්නවා 2.1 සෙන්ටිමීටර් වෙනවා අරය 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 ඒක ඊපැත්තද මොකක්දයි වගේ ආ මෙහෙම දා අරය 2.1 හොඳයි ඒරලේ අරය
අනේ 3.5යි. තුනයි දශම කීයද? 5යි. හරි ඔය දත්ත ටික දාගමු. ආ ඒ නලේ ජලය ගල වේගය දීලා තියෙනවා. V1 කියලා ගමු. මෙතන අපි A AB හරි. හරස්කඩ වර්ගඵලය A1 කියලා ගමු. මේ AB ලක්ෂ වෙනම කතාවක්. මේ හරස්කඩ වර්ගඵලය A1 කියලා ගමු. මෙතන හරස්කඩ වර්ගඵලය A2 කියලා ගමු. A2 මෙන්න මෙතන V1 දීලා තියෙනවා 40යි තප්පරයට සෙන්ටිමීටර්. අපි දන්නේ නැහැන්නේ V2 කීයද කියලා. V2 කීයද කියලා දන්නේ නැහැ. A1 A2 හොයාගන්න පුළුවන් ගැටලුවක් නැහැ. අරේ දීලා තියෙනවානේ. අරේ දීලා තියෙන හින්දා අවුලක් නැහැ, හොයාගන්න පුළුවන්. මොකද මේ බටවල හරස්කඩ වර්ගඵලයේ වෘත්තාකාරයි. අරේ දීලා තියෙන නිසා 5r වර්ගය දැම්ම ගමන් අපිට හරස්කඩ වර්ගඵලය එනවා. හරි. දැන් අපෙන් අහනවා මෙයාගේ වේග අරයන් දෙක දීලා තියෙනවා. අරයන් දෙක දීලා තියෙනවා. ඒ කියන්නේ වර්ගඵල හොයාගන්න පුළුවන් අපිට. මෙතන වේගය දීලා තියෙනවා. එහෙනම් මෙතන v2 කියන වේගය අහන්නේ. v2 කියන වේගය අහන්නේ. ප්‍රොමිලක්කම් එකේ. හොඳයි. මේ බලන්න. වේගය සහ හරස්කඩ වර්ගඵලය අතර සම්බන්ධතාවය අපි දන්නවා. සංගතික ප්‍රවාහ සමීකරණය. සංගතික ප්‍රවාහ සමීකරණය. සංගතික ප්‍රවාහ සමීකරණය මතකද? A1 V1 සමානයි A2 V2 බර්නුවිට කලින් කියලා දුන්න ඉතාම අහිංසක සමීකරණයක් නේද? හොඳයි. A1 පරිස්සමට මෙහෙමයි. අරයන් දෙක දෙපැත්තම මේ සෙන්ටිමීටර වලින් දීලා තියෙන නිසා මීටර කරන්න ඕනේ නැහැ. ඒක අවුලක් නැහැ. දෙකම එකම එක වලින් විතරයි තියෙන්න ඕන කියලා නීතිය තියෙනවා. හරි. හරස්කඩ වර්ගඵලය ගන්න පුළුවන් අරය දන්නවා. එහෙනම් 5r වර්ගය. ඒ කියන්නේ 3.5 වර්ගය. අරය 3.5 නම් අරේ වර්ගය 3.5 වර්ගය. V1 කීයද? 40යි. A2 5R වර්ගය දාන්න පුළුවන්. ඒ කියන්නේ 5R කියන්නේ 2.1 R වර්ගය. V2 හොයන්න ඕනේ. V2 හොයන්න ඕනේ. දැක්කද? දැන් බලන්න දෙපැත්තින් 5ට 5 මොකද වෙන්නේ? 5ට 5 කැපෙනවා. 5ට 5 කැපෙනවා. හරි. ඊළඟට මම මෙන්න මෙහෙම ලියනවා. 3.5 වර්ගය ගුණ කිරීම 40 බෙදීම. ඇයි මෙයා මෙහෙට එනකොට බෙදීමක් වෙනවනේ. 2.1 වර්ගය සමානයි v2. ආ දැන් පරිස්සමට සුදු කරන්න ඕන. ගන්න අතට කැල්කියුලේටරය මෙහෙම කරන්න. 3.5 වර්ගය ගන්න. 12.25. ඒක වැඩි කරන්න 40. 490යි. 490 බෙදන්න 2.1 වර්ගය. අනේ 111.11 එනවා. 111.11 තප්පරයට සෙන්ටිමීටර් කියලා ඒක කියනවා. මොකද අපි තප්පරයට සෙන්ටිමීටර් වලින් අත් කලින් ආදේශ කරේ. ඔන්න අපි රෝමිලක්කම් එක හදලා ඉවරයි. එහෙනම් ප්‍රවේගී හොයාගත්තා 111.11 තප්පරයට සෙන්ටිමීටර්. දැක්කද? මහත තැන වේගය අඩුයි, හීන තැන වේගය වැඩි වෙලා. ගාන හදාගන්න. ගාන හදාගන්න. එකපාර කරොත් හොඳයි.
හරි නේද? එහෙනම් ක්‍රමයක්න් දෙක හදනවා. ක්‍රමලක්න් නම්බර් 2 හොඳයි. මේ ගාන දැක්කම ඔයාලට තව දෙයක් ඉත හදා ගන්න වෙනවා. අපි දන්නේ නැහැ මේ ගැජට් එක තියෙන පොළව දිග පොළව උඩද? පොළව පොළවේද? පොළවෙන් යටද? එහෙම නැත්නම් උඩද? කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නවද? නැහැ. එහෙනම් අපි සාධාරණ වශයෙන් පොළව මට්ටම හෙවත් විභව ශුන්‍ය මට්ටම ලකුණු කර ගන්න ඕනේ. මේක අනිවාර්යයි. පැටලෙනම තැනක් පැටලෙනම තැනක් ළමයිට පැටලෙනවා. හරි, විභව ශක්තිය මම පැටලවන්නේ, පැටලෙන තැන ඔයාලටම තේරුම් ගන්න අරිනවා. හොඳයි, මේ බටේ තියෙන්නේ පොළව උඩද පොළවෙන් යටද? එහෙනම් ගොඩක් උඩද අහසේද අභ්‍යවකාශෙද? නැහැ, දැන් අපි පොදුවේ මෙන්න විභව ශුන්‍ය මට්ටම කියලා දාගෙන මං මෙන්න මේ අපි දාන හදන්න ගන්න රේඛාව ඉදන් ඒ විභව ශුන්‍ය මට්ටමට තියෙන උස h කියලා ගන්නවා. උස මොකක්ද? h කියලා ගන්නවා. තේරුණාද? ඒ වගේම මේ පැත්තත් එහෙම ගන්නවම හරි. ඒ පැත්තේදී ඒ පැත්තේදී අනාකූල ප්‍රවාහයේ ඉදන් විභව ශුන්‍ය මට්ටමට තියෙන උස h කියලා ගන්නවා. b පැත්තත් එහෙමයි. හරි, ඒ එච්ම තමයි නේ, සමානයි නේ, සමානයි. හරි, සමානයි. දාගන්නකො ඔය දත්තේ, ඔය දත්තේ දාගන්න ඕක. ගානේ දෙන්නේ අපි දාගන්න ඕන. ඒකට තමයි අපිට වරදින් නැතුව කොට දාගන්න පුළුවන්. ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ශරියා, එනම් බය වෙන්න කාරණාවක් නැහැ, බය වෙන්න කාරණාවක් නැහැ. මොනවාටද බය වෙන්න තියෙන්නේ? බය වෙන්න කාරණාවක් නැහැ. දැන් අපි දාමු මේ රෝම ඉලක්කම් දෙකනේ අපි හදන්නේ. රෝම ඉලක්කම් දෙක, රෝම ඉලක්කම් දෙකේ අපිට කියනවා මෙන්න මේ H1 සහ H2 අතර සම්බන්ධතාවය ගොඩනගන්න කියලා. හොඳයි, හොඳයි, හොඳයි. මේ අහන්න, මෙන්න මේ ලක්ෂ්‍ය පීඩනය අපි දැන් මෙතන හරස්තර වර්ගඵලය දාගත්තා, ප්‍රවේගය දාගත්තා. මම මෙන්න මේ ලක්ෂ්‍ය පීඩනය P1 කියලා දාගන්නවා. මෙතන මේ ලක්ෂ්‍ය පීඩනය කියන්නේ මේ 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 ඕනම තැනක එකම අගිය. මෙතන P2 කියලා දාගන්නවා පීඩනය. P1, P2, පීඩනය. ඕකක් දාගන්න. පීඩනය. හරි. එහෙනම් මම A ලක්ෂයට සහ B ලක්ෂයට, A ලක්ෂයටයි B ලක්ෂයට නැත්තම් A බටේට සහ B බටේට මම දානවා බර්නූලි මූලධර්මය. A හා B සඳහා බර්නූලි මූලධර්මය යොදමු. එහා බී සඳහා බර්නූලි මූලධර්මය යොදමු. හරි කියලා ලියනවා. හොඳයි, ඔන්න බර්නූලි දාන්න යන්නේ කලබල වෙන්න එපා. හොඳයි, ඒවල පීඩනය මතකයින් සමීකරණ ඉස්සල්ලාම පීඩනය P1. ඊළඟට ඒකීය පරිමාපක විභව ශක්තිය රෝ ජී එච්. ඒ කියන්නේ ඒ ලක්ෂයේ ඉඳන් විභව ශුන්‍ය මට්ටමට දෙන උස තමයි අපි දාන්න ඕනේ එච්ට. තේරුණාද? මිසක් මේවා නෙමේ, එච්1 එච්2 නෙමේ. එන්නේ එතනයි ඔන්න පැටලෙන තැන එකයි. සමහර අය එතනදී එච්1 එච්2 දාගෙන අනාගන්නවා. හරි,
rho gh කියන්නේ ඒකීය පරිමාවක විභව ශක්තිය ඒ ශක්තියදී rho gh h ද දාන්නේ ඒ අනාකූල රේඛාව රේඛාවේ සිට විභව ශුන්‍ය මට්ටමට තියෙන උස ඊළඟට ඒකීය පරිමාවක චාලක ශක්තිය භාගයක් rho v 1 වර්ගය v 1 නේ v 1 වර්ගය හරි අර v ලක්ෂයට දාමු v ලක්ෂයට p2 පීඩනය p2 विभव शक्ति है एक ही परिमाण विभव शक्ति है रोजी मैं बार मित्र मित्र दूसरा मुकाबद h my दाने बाग या pro v two वर्ग है v two वर्ग है देख कर आम बर्नुली समीकरण दागता बर्नुली समीकरण यात्री मुकद कर गाते दागता हाँ तब बनाना मेरे रोजी एच्चे नागे मेरे बार मेरे रोजी एच्चे मेरे रोजी एच्चे क्या पैना माने समान ही इंदा मुकदमे ने उन्हें क्या पैना माँ क्या पुना मुकदमे ने उन्हें क्या पुना इलाके टा मैं बराल माँ मैं आओ मेहिट दाना पी टू वो मेहिट दाना मैं क्या ले हिट दान गैटल हुआ ने කොහොමද p1 වැඩි p2 අඩුයිනේ ඒ කියන්නේ වේගය අඩු දන පීඩනය වැඩි වේගය වැඩි දන පීඩනය අඩුයි එතකොට මම මෙයාව මෙහෙට දානවා p2 ව මෙහෙට දානවා p1 ඍණ p2 සමානයි මෙයාව එහෙට දාපුවම ඍණ වෙනවා භාගයක් rho v මෙයාව ලියලා ඉන්නවා 2 වර්ගය ඍණ මෙයා එහෙට එනකොට ඍණ වෙනවා දැක්කද කරපු වැඩි මෙයාව මෙහෙට දැම්මා සමාන කිරීමෙන් මෙහා පැත්තට එතකොට ඍණ p2 උනා ඊට පස්සේ මෙයාව මෙහාට දැම්මා තේරෙන්නේ නැති කියලා මම හිතනවා තේරුම් නැත්තම් අහන්න රජ වෙන කාර්යාවක් නැහැ හරි ඔයාලා දන්නවා මේ ලක්ෂයේ පීඩණය දැන් මේ බලන්න මම මෙතන ලියන්න පුළුවන් මෙන්න මේක p1 ලියන්න පුළුවන් මෙතන පීඩණය ලියන්න පුළුවන් මේ උස ඇසුරින් ආන් දැක්කද h1 එන තැන මේ පීඩණය මට ලියන්න පුළුවන් මේ උස ඇසුරින් h1 ρg h1 ρg ඒ වගේම p2 ලියන්න පුළුවන් මේ බලන්න කොහොමද p2 ලියන්න පුළුවන් h2 ρg එයා පීඩනයේ මයිනස් සූත්‍ර මොකද h rho g උසයි ඝනත්වයයි ගුරුත්වජ ත්වරණය ගුණ කරන්න තියෙන. ආන් මේ අගයන් දෙක p1 ට සහ p2 ට ගාගත් අගයන් දෙක මෙන්න මෙතනට බාණ්ඩ යන්න බලන්න h1 rho g ඍණ h2 rho g සමානයි භාගයක් rho v2 වර්ග ඍණ භාගයක් rho v1 වර්ග නේද දැන් හරිස්සමට සුළු කරන්න වෙනවා මේ බලන්න මේ බලන්න මේ පද දෙකටම rho සහ g rho සහ g දෙකම පොදුයි ඔන්න rho g එළියට අදිනවා ඔතන වරහන් ඇතුළට යනවා h1 ඍණ h2 ආන් දැක්කද වැඩි කරලා බලන්න මේ දෙන්න ආයෙන එහෙනම් මේ පද දෙක දිහා බලපුවාම භාගය සහ රෝ කියන කෙනා පොදුයි. එතකොට v වර්ග ඍණ v1 වර්ග දැක්කද? ආයෝනම් වරහන් ඇතුලෙන් ගුණ කරලා බලන්න මේ මේ පද දෙක එනවා. භාගයක් රෝ v2 වර්ගයෙන් වැඩි කරොත් භාගයක් රෝ v2 වර්ග. භාගයක් රෝ v1 වර්ගයෙන් වැඩි කරොත් භාගයක් රෝ v1 වර්ග වෙනවා. හරි. මේ වැඩක් නෑ දෙපැත්තෙම රෝට රෝ මොකද වෙන්නේ කැපෙනවා දෙපැත්තේ රෝට රෝ මොකද වෙන්නේ කැපෙනවා දෙපැත්තේ රෝට රෝ කැපෙනවා හරි ඊළඟට g කියන්නේ කීයද 10යි භාගයයි අනේ මෙතන නම් පරිස්සම් වෙන්න වෙනවා හේතුවයි දන්නවද හේතුවයි දන්නවද දැන් බලන්න මෙතන ගුරුත්වජ ත්වරණයේ කියන ms ඍණ 2 එතකොට ඝනත්වයේ තිබිලා තියෙන කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඉතින් මෙතන ප්‍රවේගයන් අපිට දීලා තියෙන තප්පරයට සෙන්ටිමීටර කියලානේ. ඕක අපි තප්පරයට මීටර කරගන්න ඕන. තප්පරයට සෙන්ටිමීටර තප්පරයට මීටර කරගන්න නම් cm බෙදන්න ඕන. කියන්නේ cm.
मम V2 ලියනවා කො V2 අර ඉන්නේ 111.11 බෙදනවා 100ෙන් and then මොකද උනේ තප්පර මීටර කියලා එනවා එයා හැබැයි වර්ග වෙන්න ඕනවා දැක්කද V2 ගේ වර්ගනේ අඩු කිරීම මම මෙතන පුටු වරවණක් දාන්නම් V1 වර්ගේ 40 ලියනවා ඒක තප්පර මීටර කරන්න ඕනේ ඉඳ 100ෙන් බෙදලා හරි ලියාගෙන ඇති කියලා දෙන විභාගෙට ඔය විදිහට තමයි ගණන හදන්න තියෙන්නේ වෙන්චුරි මීටරයක් ආවොත් ඔයට වඩා ගණන වෙනස් වෙන්නේම නැහැ يعني සුළු කරන් යන්නේ ඔය විදිහටමයි ඔය විදිහටමයි සුළු කරන් යන්නේ තමයි මේ විභාෂුන්න මට්ටම දෙන්නේ නැතුව ඔයාලව අනාත කරන් ඉඳ තියෙනවා ඒක ඔයාලා දාගෙන ඔයාලගේ පාර ඔයාලා කපා ගන්න විභාෂුන්න මට්ටම අනිවාර්යෙන් දාන්න ඕනේ आने का आने शुरू करा दो हाँ माँ उड़े छुट्टे मापना है तो उड़ा पड़ा शुरू करना परिश्रम शुरू करने मैं का शुरू कर रहे हैं बड़े मवादी ने दहाई आई H1 रीना H2 दहाई आई H1 रीना H2 समान आई बाग आई आम शुरू करने अन्य उन ने बाल शुरू करना भी दिया हतराई आगे बार गए बिंदु दशम एक बार
බලන්න කොච්චර ලේසිද කියලා සුළු කරන එක නේද H1 ඍණ H2 10 වතාවක් H1 ඍණ H2 ඉදීම දෙක හරි මම දැන් මෙයාගෙන් මෙයාව අඩු කර ගන්නවා මොකද කරන්නේ අඩු කර ගන්නවා 1.2 3 4 5 න් අඩු කරනවා 0.16 इकाई जैसे मैं बिंदु आई हताई हतराई पहाई मैं दम मगर कराने दिए मैं गुणकीरी में दहाय में यहाँ पे तो दाने बेदी में दहाय आप क्यों तो बोले H1 ब्रिंग H2 समान आई बाग या वैडी कीरी में इकाई जैसे मैं बिंदु आई हताई हतराई पहाई वैडी कीरी में ये सिद्धि बेदी में दहाय ना नहीं तो मेरे विचार दम हम अवलक नहीं ගුණකිරීම 10 මීටර කොට බෙදීම 10 ප්‍රශ්න නැහැ මෙහෙම දාන්න 1 8 10 දාන්න ගැටලුවක් වෙන්නේ නැහැ H1 ඍණ H2 සමානයි 1.7 4 5 බෙදන්න 10 න් ඒ වගේම ආයි දෙකිනුත් බෙදන්න 10 නුත් බෙදලා දෙකිනුත් බෙදන්න වෙනවා 0.05 3 7 मीटर आम देख का तो संबंध ही होया गया मैं एच वन मैं एच टू अतर संबंध तो आवे होया गया था एक यानी एच वन सा एच टू अतर वेनस वेनस मीटर बिंदु ऐसा बिंदु आय पहाई तुम्हारे हाथ है ओके सेंटीमीटर करो तो मांगी था ने पहाई जैसे मैं तुम्हारे हाथ के नहीं सेंटीमीटर पहाई जैसे मैं तुम्हारे हाथ एक यानी मैं उसे सह मैं उसे अतर वेनस मैंने मैं प्रमाण है उन लोग तमाम संबंध तो आवे हरे ඔන්න බාල දාන සුපිරියටම හැදුවා පාටවත් මුකුත් කියන්න බෑ හදාලා ඉවර කරගන්න හදාලා ඉවර කරගන්න මොනාරි ගැටලුවක් තියෙනවා නම් ආන්න බය වෙන්න පල්ලච්ච වෙන්න अरे ने सारी इतनी ये ठीक है नांग इवर उना अरे मैं यहाँ न ඊළඟට අනුමාත්‍රකාව දාගන්න එහෙනම් අනුමාත්‍රකාව දාගන්න බර්නූලි මූලධර්මයට අනුව සිදුවන සිදුවීම් බර්නූලි මූලධර්මයට අනුව සිදුවන සිදුවීම් එවත් මතක තියාගන්න බර්නූලි මූලධර්මයේ සිදුවීම් හරි
දෙකක් විතර දෙකක් හෝ තුනක් මතක තියාගන්න හරි බර්නූලි මූල ධර්මය අණුව සිදුවන සිදුවීම් निर्माण कर निर्माण वाताश्रय लेबिनसी तुम्बसे हेडय निसा බර්නූලි මූල ධර්මයට අනුවය තුබසේ හැඩය නිසා බර්නූලි මූල ධර්මයට අනුවය පොඩි කෑල්ලක් අමතකුණා කලින් මාතෘකාවේ. චූටි වාක්‍ය දෙක තුනක පොඩි කෑල්ලක් අමතකුණා කලින් මාතෘකාවේ. මෙන්න මේ ගාන හද මේ ගාන හැදුවේ වෙන්චුරි මීටරේ කියන මාතෘකාව යටතේ පුල් දෙකක පොඩි අමතක වීමක් සිද්ධ වුණා. ඒක මොකද කරන්නේ? ඒක ලියාගමුද? ඒ කියන්නේ රූල් දෙකක් විතර බලන්න. ඒ කියන්නේ මෙහෙමයි. හොඳට තේරුම් ගන්න. කලින් ගාන හැදුවේ වෙන්චුරි මීටරේ ඒ වෙන්චූරි මීටරේ ගානට යටින් මෙන්න මේ කියන වාක්‍ය පොඩ්ඩක් ලියාගමු ලියන්න මෙහෙම පොඩි වාක්‍යයක් තියෙන ලියන්න මෙහෙමයි කියන්න චිමිනි ලාම්පුව වල දැකලා තියෙනවනේ චිමිනි ලාම්පුව चिमिनी लांपुव बांसन दाहके एक अदान ने विद्यागार तीन वाने चिमिनी लांपुव बांसन दाहके नर्ड आयतने मगिन नर्ड के लिए नयन अल रयन अल डायन नर्ड नयन अल रयन अल डायन नर्ड आयतने मगिन නර්ඩ් ආයතනය මගින් හඳුන්වා දී ඇති නර්ඩ් ආයතනය මගින් හඳුන්වා දී ඇති දරලිප
දරලිප නර්ඩ් ආයතන මගින් හඳුන්වා දී ඇති දරලිප බර්නූලි මූලධර්මයට අනුව සකසා ඇත බර්නූලි මූලධර්මයට අනුව සකසා ඇත බර්නූලි මූලධර්මයට අනුව සකසා ඇත හරිද අර වෙන්චූරි මීටරය ඇඳලා ඒ ගාන හදලා ඒ වරුණාට පස්සේ තමයි ඔය මං කියපු වාක්‍ය ලියන්න කිව්වේ ඊට පස්සේ දැන් මම මාතෘකාවක් දුන්නා මොකක්ද බර්නූලි මූලධර්මයට අනුව සිදුවන සිදුවීම් කීපයක් කියලා එතකොට ඒකට පළවෙනි එක ලිව්වොත් උඹසේ කතාව හරි දෙවෙනි එක ලියන්න ඒක මම පැහැදිලි කරන්න දෙවෙනි එක සුලිස් සුලඟක් ඇති විටක වසා ඇති නිවසක වසා ඇති නිවසක වහලය ගැලවි නිවසේ වහලයට නිවසේ වහලයට හානි සිදුවන්නේ බර්නූලි මූලධර්මයට අනුවය ඒක මම චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්නම් බලාගන්න අමාරු දෙයක් නන් නෙමෙයි බලන්න බෝඩ් එක මේ බලන්න අහිංසක ගයක් තියෙනවා මේ බලන්න අහිංසක ගයක් ජනේල් දෙහිපුත් තියෙන උඩි ගයක් දැන් හොඳට අහගන්න එනවා මෙතනින් පුලා සුලිසුලා බලන්න මොකද වෙන්නේ කියලා සුලිසුලන් එනකොට මෙයාලා මිනිහ හැප්පෙනවා නේ මේ ගෙදර හැප්පෙනවා අනිත් තුලම කොමල කමන වහලේ ගාවින් හරි මිනිහ මෙයන්ට බලනවා අනේ මිනිහම යන ඔයාලා හිතන විදිහට සුළඟේ වේගය වැඩි කොතනද මේ බලන්න මම මෙතනදි වේගය v1 කියලා ගන්න මෙතනදි සුළඟ වල වේගය v2 කියලා ගන්න හරි වේගය වැඩි කොතනද වේගය වැඩි v2 ගේ ඇයි එන හුළඟ මෙහෙම උඩින් කඩාගෙන යන්න බලනවා එතකොට v2 කියන්නේ උඩින් යන හුළඟ වල වේගය වැඩි v2 විශාලයි v1 හරි එතකොට මට කියන්න මෙතනදී පීඩනය අපි p2 කියලා ගමු يعني මෙතනදී වායු වලින් ඇති කරන පීඩනය p2 කියලා ගමු මෙතනදී වායු වලින් ඇති කරන පීඩනය p1 කියලා ගමු හරිද හරි වේගය අඩුතන පීඩනය මොකද වෙන්නේ පීඩනය දැන් වේගය අඩුතන පීඩනය වැඩි වේගය වැඩිතන පීඩනය
අඩුයි. එහෙනම් මම ලියන මෙහෙම V2 විශාලයි V1 නිසා P1 විශාලයි P2 වේ. ආ දැන් ඔයාලට තේරෙනවද සුලිසුලං හමන කොට උලං හමන පැත්තේ පීඩනය අඩුයි. ඇයි වේගය වැඩි වෙනින්දා පීඩනය අඩුයි. එතකොට උලං වේගය අඩුතර පීඩනය වැඩි. කියන්නේ ගේ ඇතුලේ පීඩනය වැඩි. එතකොට පීඩනය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ අඩු තැන ඉඳන් sorry වැඩි තැන ඉඳන් අඩු තැනට. ඇතුලේ පීඩනය වැඩි ඉහළ පීඩනය අඩුයි. එහෙනම් ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. අනිත් එක නිසා පීඩන අන්තරය නිසා පීඩන අන්තරය කියලා කියන්නේ පීඩන වෙනස. පීඩන වෙනස නිසා ඉහළට ඉහළට බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වේ. ආ ඒ කියන්නේ ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඇයි පහළ පීඩනය වැඩි ඉහළ පීඩනය අඩුයි. එහෙනම් ඉහළට පීඩන බලයක් ක්‍රියාත්මක. ඒ බලය නිසා වහලේ මොකද වෙන්නේ? ගැලවෙනවා. ගැලවිච්ච ගමන් අර හුලන් විගෙත් එක ගලවගෙන විසිනවා. එවිට වහලය ගැලවි විසිවි යයි. හරි හොඳයි. මේක දල වශයෙන් දාගන්න ඒක අවම කරන්න විදිහක් තියෙනවා. සුලිසුලං හමන කොට තමන්ට තේරෙන තමන්ගේ ගෙවල් වල වහලේ ශක්තිමත් භාවය අඩුයි කියලා අරුණා කරන කරන්න තියෙන්නේ ඇතුලේ පීඩනය අඩු කරගන්න. ඇතුලේ පීඩනය අඩු කරගන්න තියෙන එකම විකල්පය තමයි හොඳට ගන්න එකම විකල්පය. ඊතර විසිවෙන්න තියෙන ඇතුලේ තියෙන බඩු ටික අයින් කරලා දාලා කොහෙට හරි මුල්ලකට අයින් කරලා දාලා ජනෙල් දොරවල් ඔක්කොම අරලා දාන්න. ජනෙල් දොරවල් ඔක්කොම අරලා දාන්න. ඇතුළට උතුලයි යනවා. ඇතුළට උතුලයි යනකොට පීඩනය අඩු වෙනවා. ඇතුළට උතුලයි යනකොට ඇතුලේ පීඩනය අඩු වෙනවා. එතකොට අර ඉහළ නැති කරන්නව බලය අවම වෙනවා. එතකොට වහල ගැලවෙන්නේ නැහැ. අර නිකන් වහලයක් තියලා නැහැනේ වහල උඩට. නේද? ගේ උඩට වහලයක් නිකන් තියලා නැහැනේ හයි කරලා තියෙන මොකක් හරි ක්‍රමයකින්. එතකොට වහල මේ ගැලවිලා යන එක අවම කරන්න පුළුවන්. අතුලේ තියෙන ජලයේ දොරවල් ටික මොනා කරනවද? අරම දාන්න බය නැතුව. තමාර බයල සුලිසුලං හමනකොට ඔක්කොම ජලයේ දොරවල් ඔක්කොම උදවයි. හරිනේ මකනවා තුන්වෙනි එක දාග තුන්වෙනි එක
තුන්වෙනි එක දාගන්න. දුම්රිය නැවතුම් පොලක දුම්රිය නැවතුම් පොලක තුන්වෙනි එක දුම්රිය නැවතුම් පොලක වේදිකාව මත තුන්වෙනි එක දුම්රිය නැවතුම් පොලක වේදිකාව මත වේදිකාව මත සිටින මිනිස්සෙකුට සිටින මිනිස්සෙකුට සිටින මිනිස්සෙකුට සිටින මිනිස්සෙකුට ඉදිරියෙන් යන අධිවේගී දුම්රියක් ඉදිරියෙන් යන අධිවේගී දුම්රියක් ඉදිරියෙන් යන අධිවේගී දුම්රියක් නිසා අධිවේගී දුම්රියක් නිසා ඔහු ඒ දෙසට නැඹුරු වන ඔහු ඒ දෙසට නැඹුරු වන ඔහු ඒ දෙසට නැඹුරු වන අසන්තුලිත බලයක් ඇතිවන්නේද අසන්තුලිත බලයක් ඇතිවන්නේද බර්නූලි මූලධර්මයට අනුවය බර්නූලි මූලධර්මයට අනුවය හරි ඒකත් මම පැහැදිලි කරන්නම් බර්නූලි මූලධර්මයට අනුවය ඒ විතරේ හැටි දෙයක් නැහැ මේ බලන්න මිනිස්සෙක් මෙහෙම ඉන්නවනම් හිතන්න කෝච්චියක් මෙහෙම යන වේගින් කෝච්චියක් කොහොම වේගින් යනවා කියන්නේ ඒ කෝච්චියත් එක්ක උලන් වාතයත් වේගෙම ඇදෙනවා කියන එකනේ එතකොට වාතයේ වේගින් ඇදෙනවා කියලා කියන්නේ දැන් මෙතන වාතයේ වේගය v1 එතකොට පීඩනය p1 කියලා ගමු මෙතනදී වාතයේ සාමාන්‍ය වාතයේ වේගය v2 පීඩනය p2 කියලා ගමු. හරි මේ හරිය p2. දැන් ඔයාලා හිතන්න දැන් මේ කෝච්චිය වේගින් ගමන් කරනකොට එයත් එක්කම හුලං වේගින් ගමන් කරනවානේ. ඒ කියන්නේ v1 විශාලයි v2ට වැඩිය නේද? නේද? v1 විශාලයි v2ට වැඩිය. තේරුණාද? එතකොට ඒ හින්දා දැන් වේගය වැඩි කියලා පීඩනය මොකද වෙන්නේ අඩු p1 කුඩයි p2 ආ වේගය වැඩි පීඩනය අඩුයි වේගය අඩුයි පීඩනය වැඩි ආ පීඩනය වැඩි කියලා මෙහි පීඩනය වැඩි මෙහි පීඩනය අඩුයි එහෙනම් මෙයා කොහෙට තල්ලු කරා පීඩනය වැඩි දැන් ඉඳන් අලුතෙන්ට කෝච්චිය තියෙන පැත්තට මෙයාව විසි වෙනවා හරි කෝච්චිය තියෙන පැත්තට විසි වෙනවා ओके अद विभाग निकम दल भाषा सरल दल दल इलाट तब अणुमातृकाम पहात दिधुवीमद पहात दिधुवीमद පහත දක්වා ඇති සිදුවීම්ද බර්නූලි මූලධර්මයට අනුව විස්තර කළ හැකිය බර්නූලි මූලධර්මයට අනුව මොකද කරන්න පුළුවන් කියන්නේ විස්තර කරන්න පුළුවන් බර්නූලි මූලධර්මයට අනුව විස්තර කර විස්තර කළ හැකිය ඉතාලම පුංචි සරල සිදුවීම් තුනක් තියෙන්නේ ඒ තුනත් බර්නූලි මූලධර්මය අනුව පැහැදිලි කරන්න පුළුවන් මෙහෙමයි ඒක මම ඔයාලට බාර දෙනවා ඒ කියන්නේ මෙහෙමයි මම ඔයාලට ඒක ෆොටෝ එකක් ගහලා මම ගෲප් එකට දානවා හරිද ෆොටෝ එකක් ගහලා ඒක ගෲප් වලට දානවා
දාපුවාම ඔයාලා කරන්න තියෙන එක ලියා ගන්න. තේනවද? රූප සටහන ඇඳලා කෙටියෙන් ලියා ගන්න. රූප සටහන දල වශයෙන් ඇඳලා කෙටියෙන් ලියා ගන්න. එච්චරයි. පාඩම උතනින් අවසාන වෙනවා. හරි? පාඩම උතනින් අවසාන වෙනවා. හරි? ඉතින් මම ආයමත් කියනවා ලේසි කාරණා තුනක් තියෙන්නේ ලේසි කාරණා තුනක් තියෙන්නේ ඒ කාරණා තුන ලියා ගන්න මම ෆොටෝ එකක් දාලා මේ ඔයාලගේ ගෲප් එකට දැන් දානවා හරිද දැන් දානවා ගෲප් එකට ඒ වගේම මේ පාඩම ඉවරයි කිව්වට මේ පාඩම මම ඉවර කරන්නේ නැහැ මොකද ලබන සතියේ මේක ගණන් ගොඩක් හදනවා ඒ ගණන් ටිකත් මම ඔයාලට PDF එකක් වශයෙන් විදිහට ගෲප් එකට දානවා ඒ ප්‍රශ්න ඔයාලා ඒක මේ print out ගත් print out එකක් හරි කොහොම හරි කමන්නේ අරගන්න print out එකක් හරි කමන්නේ අරගන්න අරගෙන ලියා ගන්න. ඒක කැමති නම් print out එකක් අරගන්න දෙයක් නැත්නම් ඉතින් guarantee එක පොතේ ලියා ගන්න සිද්ධ වෙනවා. හරි. ඒ නිසා මේ print out එකක් අරගන්න කොළ දෙකක් හෝ තුනක් තියෙන්නේ print out එකක් අරගන්න මම ඒකේ ගණන් ටික ලබන දේ සර්ච් කරනවා මොකද විභාගයට එන සියලුම වර්ගයේ ගණන් ටික මම ලබන සතියේ හදනවා හරි එහෙනම් ආල් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දැනටත් අයියෝ වහිනවා ඒ නිසා හරි එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්.